பிரமாந்தியான சித்தார்வணி அதாசன் வாசிக்க வச்சன பசங்க பிதகன் லபியம பாக கொண்டு சாலக்கணும் நான் விசுவாசிக்கணும் சுவாயினாசே பத் சமதவன் கருமின் உன் மாசப்பட்ட பிரட்டு யாமேன் உபட மகு பெண்ணுனாயத்தை கேலா அத்தாசாய் பல்ம சுவாயினாச பிடு குமார்த்த கதாக்காரணி கேலா நீக் மேம் தாஹாத்தினி பரிச்சேதே பாலசுனி பாதே மோசஸ் பூஜாசனியா கொடுனகா இட்டு எஹோவா நிஸ்ஸி யரநாமே தபிய மோசஸ் பூஜாசனியா கொடுனகா இட்டு எஹோவா நிஸ்ஸி யரநாமே தபிய ಅದಾಸೇಹವಾನಿಸ್ಸಿ ಕೆನ್ನ ಮಾತ್ರಕ ಒಸ್ಸೆ ಅಪಿ ಬಲಮುಸ್ ಮಾಯನ ಸಬಡ ಕುಮದ ಕಥಾ ಕರನ್ನ ಕೇಲ ದ ಮೇ ಸಿದ್ವಿಮ ಅಪಿ ಬಹುಮ್ಯಕ್ ದಿನ ದನ್ನವ ಅತಿ ಅಮ್ಲೆ ಕುರುನ್ ಸಮಗ್ರ ಇಶ್ರಾಯ ಬರುಂಗೆ ಸಟನ ಮೇಕ ಅಪಿ ದನ್ನವ ಇಶ್ರಾಯ ಬರುಂ ಜಾಯಗ್ರಹಣಿಂಗ್ ಮೇ ಯುದ್ಧ ಇವರಕಲ ಮೇ
කාලය තුලදී ඊශ්‍රායෙලුන් ජය ගන්නවා නමුත් සැරාටිය පහත් කරන අවස්ථාවේදී ඊශ්‍රායෙලුන් පාද වෙනවා. ඉතින් මේක නිසා මොසෙස් සිද්ධ වෙනවා මේ සැරාටිය මුළු දවසම උසලාගෙන ඉන්න ඔහුගේ අත් දෙක අමාරු වෙද්දී අපි දකිනවා ආරොන් සහ හූර් කෙනා දෙන්න දෙපැත්තෙන් ඉඳගෙන මොසෙස් උදව් කරන ආකාරය. ඉතින් මේ ආකාරයෙන් තමාගේ දෑත් ඔසවාගෙන සිටියේදී ඊශ්‍රායෙලුන්ගේ ජය ගැනීම අපි දකිනවා මේ නික්මව 17 වෙනි පරිච්ඡේදයේ. දැන් මෙතන අපි කාරණා කිහිපයක් දැස අදවසේ බලන්න යනවා. එකක් තමයි අපි තේරුම් ගන්න අවශ්‍යයි මේ ස්ථානෙදි මෝසෙස් කර්මින් සිටියේ මධ්‍යස්ථකාරකමේ ආඥාවක් නොවේ. මොකද මධ්‍යස්ථකාරකමේ ආඥාවක් නැත්නම් මධ්‍යස්ථකාරකම් කරද්දී ඉන්න ඕන යා මානසික ස්වરૂපයක් තිබෙනවා. අයදී මේ ස්වરૂපයක් වගේ නමුත් මේ ස්ථානයේ මෝසෙස් ඉන්නේ ඒ වගේ ස්වરૂපයක නෙමෙයි. ඔහුගේ මානසිකත්වය ඒ වගේ මානසිකත්වයක් නොවේ. මෝසෙස් සිටින්නේ යුද මානසිකත්වයක ජයග්‍රහණ මානසිකත්වයක මෝසෙස් සිටින්නේ. ඉතින් මේක මධ්‍යස්ථකාරකමේ අවස්ථාවක් විදියට හුවා දක්වීම එතරම් නිවැරදි කියලා කියන අමාරුයි. නමුත් මේ ස්ථානයේ අපි දකිනවා මෝසෙස් දයන් වහන්සේත් එක්ක ගනුදෙනු කර මේ ස්ථානයේ ඉඳගෙන ඉද්දී තමාගේ අත සහ අය අතේ තිබුණා සැරයටිය. මෙතනදී අපි දකිනවා නික්මව 17 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියනවා හෙට මම දෙවියන් වහන්සේගේ සැරයටිය අතින්ගෙන හෙළමුදුර සිට ගන්නෙමි. එතකොට මෝසෙස් තමාගේ අත තිබුණා සැරයටිය තමාගේ සැරයටිය ලෙස නෙවෙයි හැඳින්වුවේ දෙවියන් වහන්සේගේ සැරයටිය කියා ඔවේ හැඳින්වුවා. හේතුව ඔබත්මාත් තේරුම් ගන්න අවශ්‍යයි මෝසෙස් පළමුව දෙවියන් වහන්සේව ඇවිල්ලා ගින්න පඳුර තුලින් දකිද්දී දෙවියන්වහන්සේ අහන උඹේ අතේ තිබෙන්නේ මොකද්ද? මෙයා කියන සැරයටියක් උන්වහන්සේ කෙනෙක් බිම දාන්න. ඊට පස්සේ අපි දක්නවා දන්නවා සිදුවීම ඒක සර්පෙක් වෙලා කොහොමද නැවතත් ඒක මෝසෙස්ගේ අතට ආවේ කියලා සැරයටියක් වෙලා ඒ සිදුවීමෙන් පස්සේ මෝසෙස් ඒ සැරයටියට කවදාවත් එයාගේ සැරයටිය කියලා හැඳුන්වුවේ නැහැ. එතනින් පස්සේ ඒ සැරයටිය මෝසෙස් හැඳුන්වන්නේ දෙවියන්වහන්සේගේ සැරයටිය විදියට. හේතුව ඇයි? එයාගේ අතේ තිබුණු සැරයටිය දෙවියන් වහන්සේගේ හාස්කමේ ක්‍රියාවලියක් තුලින් ගිහිල්ලා තමයි නැවත මෝසෙස් අතරපත් උනේ. ඒ නිසා මෝසෙස් එතනින් එහාට ඒක දෙවියන් වහන්සේගේ සැරයටිය කියලා හඳුන්වන්න පටන් ගත්තා. දැන් ඔබගෙත් මගේ ජීවිතයේදී අපි හැරලා බැලුවොත් එහෙම අපි දෙවියන් වහන්සේගේ ආශිර්වාද කොපමණ නම් අපි අත්දැකලා තිබෙනවද? උන්වහන්සේගේ හාස්කම් කොපමණ නම් අපි අත්දැකලා තිබෙනවද? නමුත් තාමත් අපි අපේ ජීවිතය කියලා හඳුන්වා ගන්න තමයි මේක දෙවන් වහන්සේගේ ජීවිතය කියලා හඳුන්වන්න තරම් යටහත් කාමේ මානසිකත්වයක් අපි ගාව තියනවාද? ඉතින් මේ කාරණාව යම් තාක් දුරකට ඔබ සලකා බලයි කියලා විශ්වාස කරනවා. දැන් අපි දකිනවා මේ මෝසෙස් මේ සැරයටි දෙවන් වහන්සේගේ සැරයටි උසුලාගෙන සිටියා මොහොතේදී ඉස්රාළුන් ජය ගන්නවා. අපි අදාසි බැලුව පදය තමයි 15 වෙනි පදය. මේ ස්තනේ කියනවා මෝසෙස් මේ යුද්ධ දිනට පස්සේ දයන්වාසයට පූජාස්ත්‍රයක් ගොඩනගනවා. මේ පූජාස්ත්‍රේ හදලා ඒකට යෙහෝවා නිස්සීකර නාමය තියෙනවා. දැන් පූජාස්ත්‍රේ සෑදීම බයිබලයේ පුරා අපි දකිනවා. නමුත් පූජාස්ත්‍රයක් හදලා නමක් තියන්නව කාරණාව නිතාමත් අල්පයි බයිබලයේ තුල. අපි දැන් යාකොබ් මේක කලින් පාරක් කරලා තිබුණා. නමුත් අපි බලන්න යනවා ඇයි මෝසෙස් මේ පූජාස්ත්‍රයක් හදලා නම තිබ්බේ? මොකද්ද මේකේ තිබෙන විශේෂත්වය කියලා. දැන් අපි දකිනවා යෙහෝවා නිස්සී කියනා වූ නමේ තේරුම උන්වහන්සේ මාගේ දජය කියනා වූ තේරුම තමයි අපිට හම්බෙන්නේ. උන්වහන්සේ මාගේ දජය. දැන් අපි චුට්ටක් බලමු මේ කාරණාව පිටපස පොඩ්ඩක් තේරුම් ගනිමු මොකද්ද මේ කියලා. දැන් දජය කියලා කියනා වූ කාරණාව දැන් අදා වුණත් අපි දකිනවා ලංකාවේ මේ දවස්වල සිංහ කොඩිය අපිට පේනවා වැඩි.
නමුත් සිංහ කොටිය අපේ උස්සලද්දී සිංහ දජ්ජය අපේ උස්සලද්දී අපි අපේ පෙන්눔 කරනවා අපි මේ සිංහ කොඩිය වෙනුවෙන් තමයි සිංහ දජ්ජය වෙනුවෙන් තමයි පෙනී සිටින්නේ මම සරල උදාහරණයක් ගන්නම් අපි ගමු ක්‍රිකට් මැච් එකක් ශ්‍රී ලංකාව සහ වෙනත් රටක් තරඟ කරන්නා වූ ක්‍රීඩා තරඟයක් අපි ගත්තොත් අපි ශ්‍රී ලංකා දජ්ජය උසුලාගෙන ඉන්න එකෙන් අපි පෙන්눔 කරන්නේ අපි ඉන්නේ ශ්‍රී ලංකා දජ්ජය පැත්තේ ශ්‍රී ලංකාව පැත්තේ අපි ශ්‍රී ලංකාවේ වාසියට ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් තමයි පිණි සිටින්නේ කියන කාරණාව තමයි මේ දජ්ජයකින් පෙන්눔 කරන්නේ දැන් මම ශ්‍රී ලංකා දජ්ජය ගත්ත නිසා ඔබ හිතන්න එපා මේ මොසෙස් මේ අපේ යුද කාලේ කතා කරන්නව දජ්ජය ඒ වගේ රෙද් වලින් හදපු ලෙඩ දෙන්නව දජ්ජයක් කියලා ඉතිහාසයේ මේ දජ්ජය කියලා හඳුන්වන්නේ බොහෝ විට ලෝහ වලින් සෑදුවා වූ පිත්තල හෝ මොන හරි දිලිසෙන ලෝහකින් සෑදුවා වූ උස කණුවක තිබෙනා වූ යම් පිත්තල නිර්මාණයක් මේක අරගෙන ඉස්සරහින් යනවා ඒ යුද සේනාවේ කෙනෙක් ඉතින් මේක සම්බන්ධව කාරණා කිහිපයක් අපි පස්වත් කතා කරන්න නමුත් අපි මෙතනින් පළිනු කාරණා අපි වැළුවේ අපි මේ දජ්ජය තුල දජය ඔසවද්දී අපි එකෙන් පෙන්නනවා අපි කාගේ පැත්තේද අපි කා වෙනුවෙන්ද පෙනී සිටින්නේ කියනව කාරණාව. ඉතින් ඔබත් මමත් චුට්ටක් හැරිලා බලමු උන්වහන්සේ යෙහෝවා නිස්සී කියලා ඔබත් මටත් බයක් සැකද කියන්න පුළුවන්ද? එහෙම කියනවනම් ඔබත් මමත් පෙනී සිටින්න අවශ්‍ය උන්වහන්සේ වෙනුවෙන්. රයිට්? ඉතින් ඒක තාමත් පැහැදිලි කරගන්න අවශ්‍යයි උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින්න නැති අයට යෙහෝවා නිස්සී ඔය වගේ දජය කියලා මම හිතන්නේ බයක්සයක් නැතුව අපිට කියන්න පුළුවන්කමක් තියනවා කියලා. ඊට පස්සේ බලන්න යනවා තව කාරණාවක් මේ දජය කියලා කිව්වම මම කලින් කිව්ව වගේ මේ යුද පෙරමුණේ මේ දජය අරගෙන යනවා ඉස්සරහට. එතකොට ඔබ මාගේ දජයයි කියලා කිව්වොත් යුද පෙරමුණේ ඒ දජය දකිද්දී ඒකෙන් નિરાයසෙන් කියවෙනවා අපි කාගේ අනද අනුගමනය කරන්න ඕන කියලා. යුද පෙරමුණේ මේ දජ්ජය අරගෙන යද්දී ඒ දජ්ජය පිටපස්සේ තමයි සොල්දාදුවන් යන්නේ. ඒ දජ්ජය කොයි පැත්තටද යන්නේ කොයි පැත්තටද හැරෙන්නේ ඒ පිටපස්සේ මේ සොල්දාදුවන් ගමන් කරනවා. එතකොට යුද්ධයේ පුරාවටම මේ දජ්ජය ඔසවාගෙන සිටිනවා. යුද්ධයේ පුරාවදී මේ දජ්ජය නිකන් පල්ලෙහාට වැටුනොත් සොල්දාදුවන් දැනගන්නව හරි අපි යුද්ධය පරාද කරගෙන ඉන්නකල මොකද දජ්ජය එසිලා තියෙන තාක් කල් ඒ ඒ ඔවුන්ට කලින් ලැබුණා වූ විධානය යුද්ධ කරන්න කියන විධානය ඔවුන් දිගටම පවත්වාගෙන යනවා. ඉතින් ඒක නිසා මේ දජය කියනව කාරණාවේදී ඉතාමත් පැහැදිලිව අපි බලන්න ඕනේ අපි කාගේ විධානයෙන්ද අපි අනුගමනය කරන්න කියනව කාරණාව. යෙහෝවා නිස්සය උන්වහන්සේ මාගේ දජය කියලා අපි කියනවා නම් අපි උන්වහන්සේගේ විධානයන් අනුගමනය කරන්නා වූ යහපත් ක්‍රිස්තියානි සොල්දාදුවන් බවට පරිවර්තනය සිටින්න අවශ්‍යයි. අපි අවසන් වශයෙන් බලමු මෙතන අපි දකිනවා දජය කියලා කියුවහම අපි දැන් දකින්න මොසෙස් තමගේ දෑත ඔසවාගෙන සිටියා දෑතේ තිබුණව දෙවියන්වහන්සේගේ සැරයටි ඔසවාගෙන සිටියා ඊට පස්ව ඊශ්‍රායෙලුන් යුද්ධය ජයගත්තා මේ ජයගැනීමෙන් පස්සේ තමයි මොසෙස් යෙහෝවා නිස්සී ස්වාමීන් වහන්සේ මාගේ දජය කියනව කාරණාව ඒ නාමෙන් මේ පූජාසනෙ නම් කරන්නේ එතන අපි මෙතන දකින්නව කාරණාව තමයි තුන්වෙනි කාරණාව විදිහට අපි කාගේ බලයෙන්ද මේ ජයග්‍රහණය ගත්තේ කියනව කාරණාව යෙහෝවා නිස්සී කියනෝ නමෙන් පෙන්නුම් කරනවා. දැන් මෙතන මෝසෙස් තම පැහැදිලිව යෙහෝවා නිස්සී කියලා නම් කරලා කියනවා ඔබ යුද්ධේ ජයගත්තේ මම කඳුරට ගිය නිසාවත් මං අතොස්සවන් හිටපු නිසාවත් මගේ අතේ දෙවනවාසියේ සැරයටිය මං ඔස්සවගෙන හිටපු නිසාවත් නොවේ. නමුත් මම එසෙව්වේ යෙහෝවා නිස්සී මම එසෙව්වේ උන්වහන්සේගේ දජය ඔබ ජයගත්තේ උන්වහන්සේ නිසා මම කළාව කිසිවක් නොවේ. ඒක නිසා යෙහෝවා නිස්සී කියද්දී ඒකෙන් අනිවාර්යෙන් කියවෙනවා කාගේ බලයෙන්ද අපි ජයග්‍රහණ ලබා ගත්තේ කියලා. ඉතින් මම යාඥා කරනවා ඔබ වෙනුවෙන් ඔබ ස්වාමීන් වහන්සේ යෙහෝවා නිස්සී දෙවියන් වහන්සේ ඔබ දැනගන්න පිණිස උන්වහන්සේගේ මාර්ගය ගමන් කරන උන්වහන්සේගේ විධානවලට යටත් වෙමින් උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටමින් උන්වහන්සේ තමයි ඔබගේ ජයග්‍රහණය කියා තේරුම් ගන්න පුළුවන්කම ඔබට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්වාමිනේ වහන්සේගේ උදෑසන අද දවසේ අපි ඔබගේ සේවය බාර කරන වාසේ කතා කළා වගේ ස්වාමිනේ වහන්සේ හොවන්නේ වාසේ මගේ දජයයි ස්වාමිනේ මගේ ජීවිතයේ ඔබ වහන්සේ විහිළුට ඔසවන්න මට උපකාර කරන්න ඔබ වහන්සේගේ විධානවලට
ස්මයිනාස කීකරු වෙලා ඒ හරහා ඒ තුල ගමන් කරන්න ඒවා ඉෂ්ට සිද්ධ කරන්න ඔබ වහන්සේ වෙනුවෙන් පෙනී සිටින ස්වාමිනි ඔබ වහන්සේ තුරින් පමණයි මේ සියලු ජයගත හැක්කේ යන්නව කාරණාව පියනස මගේ මානසික මනසටත් පියනස හේතු කරන උපකාර කරන තුල ආචාරණ අද්දාස වගේ දරන සමග සිටින්න අපේ අසන්නව සෑමගේ ජීවිතේ ඔබ වහන්සේ යෙහෝවා නිස්සී ලෙස එසවේවා කියලා ප්‍රාර්ථනා කරන සියලු බාරයි සියලු මහිමය ගෞරව වහන්සේටයි Jesus Christ's name.